අදමම ඔයාලට මාකට් ගෙනියන්න පුළුවන් ලස්සන හුරු බූටි බෑග් එකක් මහනහට කියලා දෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මේ ලස්සන බෑග් එක හැඩයෙන් හරියට අපි ගෙනියන ෂොපින් බෑග් තියෙන්නේ. ඒ ෂොපින් බෑග් එකක් වගේ. පොලිතීන් බෑග් කොහොමත් අපි මේ දවස්වල ගෙනියන්නේ නෑනේ. ඒක පරිසරයට අහිතකරයි. ඒක නිසා මේ විදිය ලස්සන බෑග් එකක් රෙදි වලින් මහගත්තාම ඔයාට ඒක නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන්. මේ බෑග් වර්ගය ඔයාට කැමති රෙදි වර්ගයකින් මසා ගන්න පුළුවන්. ඒ තැපටගෙන රෙදි වර්ගය මේ සඳහා ගොඩාක් සුදුසුයි. දැන් ඔයාලට මේ පෙනෙන්නේ අපි මසා නිම කරගත්ත බෑග් එකක ප්‍රමාණවල්. මම ඔයාලට ලේසි වෙන්න ඒ මිමි ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට එතකොට ඒකින් බලාගෙන මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා අපිට පුළුවන් මේ විදියට චූටියට මේ බෑග් එක නමාගෙන පර්ස් එකක් ගෙනියනවා වගේ අතේ ගුලි කරගෙන ගෙනියන්න. හැමෝම කැමතිනේ බෑග් එක දිග අරගෙන ලොකුවට ගෙනියනට වඩා චූටියට අතට පර්ස් එකක් වගේ අරගෙන යන්න. එහෙමනම් අපි දැන් බලමු කොහොමද මේ චූටි හුරු බූටි බෑග් එක අපි හදාගන්නේ කියලා. ඔයාට මේ සඳහා රබර් බෑන්ඩ් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සෙන්ටිමීටර 40ක් පළල සෙන්ටිමීටර 89ක් දිග රෙදි කොටසක් තමයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම අපි ඒ රෙදි කොටස අරගෙන මේ ආකාරයට දෙකට නමනවා. දෙකට නමලා ඊට පස්සේ ආයෙත් ඔයා මේ විදිහට හොඳට ඒක මැදලා දෙකට නමා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් අතට, ඒ කියන්නේ හරස් අතට ආයෙමත් ඒ රෙදි කොටස නමා ගන්න ඕනේ. දැන් ඔයාට පේනවා ඇති රූප සටහන් වල ආකාරයට. ඊට පස්සේ ඔයා ඒ රෙදි කොටස එහා මෙහා යන්නේ නැති වෙන්න හොඳට පින් වලින් රඳව ගන්න. ඔයාට මේ සඳහා කැමති පින් වර්ගයක් යොදා ගන්න පුළුවන්. ඒක ඔයාගේ පහසුව සඳහායි ඔයා මේ දේවල් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ ඔයාට පේනවා ඇති අපි නමාගත්ත නැම්ම තියෙන පැත්ත තියෙන්නේ. ඒ නැම්ම තියෙන පැත්තෙන් තමයි අපි ඊළඟට මාක් කරගන්න ඕනේ අපි බෑග් එකේ අත් දෙක සහ කර කොටස. මේ ආකාරයට ඔයා සෙන්ටිමීටර 6.5ක් මේ කොනේ සිට මාක් කර එතන සිට සෙන්ටිමීටර 10ක් ආයෙත් මාක් කරන්න ඕනේ ලකුණු කරගන්න. ඊට පස්සේ ආයෙත් පහලට සෙන්ටිමීටර 13ක් ලකුණු කරගන්න. එතන ඉඳන් ඉරක් ඇඳලා අපි අර සෙන්ටිමීටර 6.5ක් ඇඳ ලකුණු කරගත්තු තැනට ඔයා මේ ආකාරයට කොටුවක් විදියට හදා ගන්න ඕනේ. ඔයාට පේනවා ඇති. දැන් ඒ වගේම මේ කොනේ සිට සෙන්ටිමීටර 18ක් පහලට ලකුණු කරගන්න. ඊට පස්සේ එතෙන් සිට හරහට සෙන්ටිමීටර 3.5ක් ලකුණු කර මේ ආකාරයට කොටුවක් ආකාරයට ඇඳ ගන්න. ඊට පස්සේ කොටුවේ මුල් කොටස මේ ආකාරයට රවුන්ඩ් කරලා හැඩ කර ගන්න. දැන් ඔයා මේ ටික කපලා ඉවත් කර ගන්න ඕනේ. මේ විදිහට රවුමට පටන් අරගෙන ඉහළට කපල ඒ කොටස ඉවත් කරගන්න. මේ ආකාරයට බෑග් එකේ කටවටේ කොටස තමයි අපි මේ ඉවත් කරගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඔහොම දිග අරගත්තාම ඔයාලට පේනවා මේ ආකාරයට අපි කපාගත්ත කොටස. ඊට පස්සේ කන පිට පැත්ත හරවන්න. අපි දැන් මේ වගේ වාටි මසා ගන්න ඕනේ.
මේ රෙදිවල වාට මසා ගන්න ටිකක් අමාරුයි. ඔයාට ඒකට කරන්න පුළුවන් මුලින්ම අයන් එකක් අරගෙන අයන් එකෙන් අයන් කර ගන්න. අපිට ඕන ප්‍රමාණයට අඟ සෙන්ටිමීටර භාගයක් තියලා පළමුව මේ විදිහට නවලා ඒ වට ප්‍රමාණය අයන් කර ගන්න. ඊට පස්සේ ආයමත් සැරයක් නමලා ආයමත් සෙන්ටිමීටර භාගයක් නමලා අයන් කර ගන්න පුළුවන්. ඒක ලේසි. එහෙම නැත්නම් මේ රෙදි වර්ගයෙන් අපි මසා ගන්න ගියොත් අයන් කරන්නේ නැතිව කටවටේ රැලි වෙලා ඒක ලස්සනක් නැති වෙනවා. මේ විදිහට කරපුවාම හරි නීට්. වාට එතකොට එක නීට් එකට අත් දෙක මසා ගන්න පුළුවන්. මේ ආකාරයට ඔයා දෙපැත්තම මේ විදිහට අයන් කරලා ඒකේ හැමහා යන්නේ නැති වෙන්න ක්ලිප් ගසා ගන්න. ක්ලිප් වලින් වාටේ දේ රඳව ගන්න පුළුවන් ඔයා මහනකම්. මේ දේ මසා නිම කර ගන්නකම්. එතකොට ලේසියෙන් ඒ වාටි ටික මසා ගන්න පුළුවන්. එහෙම නැතුව මේ විදිහට කරන්නේ නැතිව ඔයා මසා ගන්න ගියොත් ඔයාට ටිකක් අපහසුතාවයට පත් වෙන්න වෙනවා. මොකද ටිකක් මේ විදිහම වාටි මහන්න අපහසුයි. ඔයා පොඩ්ඩක් මේ විදියට කරගත්තොත් ඒක ඔයාට ගොඩක් ලේසි වෙනවා. ඊට පස්සේ අපිට මේ ආකාරයට මසා ගන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙයි ලේසියෙන් ඒ වාටි ටික මසා ගන්න පුළුවන් කියලා. එහෙම නැතුව මසා ගන්න ගියොත් වාටි වලින් රැලි වෙලා ඒකේ අවලස්සනක් පේන්න ගන්නවා. ඔයා පුරුදු වෙන්න මහන කෙනෙක් නම් ඔයාට මේ දේ කරගත්තොත් ඉතා ලේසියෙන් මේ වාටි ටික මසා ගන්න පුළුවන්. මේ ආකාරයට අවසානයේ දක්වාම ක්ලිප් එකින් එක ඉවත් කරලා ඔයාට ලස්සනට මේ වාටිය මසා ගන්න පුළුවන්. එතකොට ඔයාටම තේරෙයි ඒක ගොඩක් ලේසි කියලා. ඊට පස්සේ මේ අපි දැන් මසාගත්තු අත්කට් අත් දෙක බෑග් එකේ අත් දෙක තමයි අපි මසාගත්තේ වාටි කොටස. දැන් ඔයා බෑග් එකේ කටවටෙත් මසා ගන්න ඕනනේ. ඒකටත් මුලින්ම ඔයාට පුළුවන් මේ විදිහට කට් මාක් දාගෙන හතර පැත්තෙන් කට් මාක් දාගන්න. එතකොට අපිට වාටිය නමා ගන්න ලේසි. මේ විදිහට කට් මාක් ටිකක් දමාගෙන ඔයාට පුළුවන් වාටිය නමා ගන්න ලේසි කරගන්න. ඊට පස්සේ මේ විදිහට චූටියට අපි කලින් කරා වගේම සෙන්ටිමීටර් භාගයක් වගේ තියලා අයන් කරගන්න. ඊට පස්සේ නැවතත් දෙකට නමලා ආයෙත් සෙන්ටිමීටර් භාගයක් වගේ වෙන්න නැවතත් තියලා අයන් කරගන්න. ඔය ආකාරයට හතර පැත්තම අයන් කරගෙන නැවතත් ක්ලිප් වලින් රඳව ගන්න පුළුවන්. දැන් අපි කටවටෙත් මසා ගන්න ඕනේ. මේ ආකාරයට ඔයාට කටවත් වටේ බෑග් එකේ කට වටේට මසා නිම කර ගන්න පුළුවන්. දැන් පේනවා නේද අපි ලස්සනට මසා ගත්තා. දැන් අපි බෑග් එකේ දෙපැත්ත මුට්ටු කරන්නයි යන්නේ. මේ විදියට ඔයා පුරුදු වෙන්න මහන කෙනෙක් නම් මේ දේවල් ගොඩක් ඔයාට වැදගත් වෙනවා. මොකද අපි ඉස්සෙල්ලාම ක්ලිප් වලින් රඳව ගන්න ඕනේ. ඊට පස්සේ තුන් පැත්ත මසා ගන්න පුළුවන්.
ඒ විදිහට තුම් පැත්තටම ක්ලිප් වලින් රඳවගෙන ඒ තුම් පැත්තම මසා ගන්න. දැන් පේනවනේ ඔයාට මේ ආකාරයට. ඊට පස්සේ කන පිට පැත්ත හරවලා නැවතත් ඔයා මසා ගන්න ඕනේ. මේ ආකාරයට අපි මසාගත්තු මැහුම් දිගේ හොඳට අපේ ඒ වගේ තියෙන රැලි ටික අයින් කරලා මේ ආකාරයට හොඳට අතින් ඇදලා හදා ගන්න. ඊට පස්සේ මේ ආකාරයට මේ කොනේ සිට සෙන්ටිමීටර් 7ක් ලකුණු කරලා මේ ආකාරයට නමා ගන්න. දෙපැත්තෙන්ම මේ විදිහට කරන්න ඕනේ. ඊට පස්සේ ක්ලිප් එකකින් ඔයාට දෙපැත්ත රඳව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කොනේ සිට ඔයා ඒ ප්‍රමාණය විතරයි සෙන්ටිමීටර් 1ක් තියලා මහගන්නේ. ඔයාට දැන් පේනවා ඇති මේ ප්‍රමාණය විතරමයි මසාගන්නේ. ඊට පස්සේ ඔයා හොඳ පිට හරවන්න. හොඳ පිට හරවලා මේ විදියට ඔයාට අතින් හදා ගන්න පුළුවන්. දැන් මේක අපි අර shopping bag එක ඒ විදිහට තමයි අපි මේක අත මෙහුවේ. ඊට පස්සේ අපි hair bubble එක රඳව ගන්න ඕනේ. මේ විදිහට bag එක දෙකට නමලා ඔයා මුලින්ම මේකේ මැද හොයා ගන්න. ඊට පස්සේ මෙහෙම pool band එකක් අරගෙන නැත්නම් මොනවා හරි rubber band එකක් හරි අරගෙන තියලා clip එකකින් රඳව ගන්න. ඊට පස්සේ ඔයා මේ ටික මහ ගන්න ඕනේ මැෂින් එකේ. ඔයාට මේක අතේ වුණත් මසා ගන්න පුළුවන්. දැන් පේනවා මේ ආකාරයට මසාගෙන ඉවර වුණාට පස්සේ ඔයාට මේක හොඳට අතින් මැදලා බෑග් එක හොඳට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ආකාරයට නවා ගන්න පුළුවන්. මේ ආකාරයට නවාගෙන අපිට චූටි පර්ස් එකක් ආකාරයට මේ රඳව ගන්න පුළුවන්. දැන් අපි බෑග් එක මහලා ඉවරයි. ඔයා මම අද ඉදිරිපත් කර මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝස් තව බලන්න ඔයා කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන්. සුබ දවසක් හැමදෙනාටම.